එයා කීය පන්ති වෙනකන් ගියත් දන්නේ නැහැ. රංගෙහි. නෑ එයා එයා කීය පන්ති වෙනකන් ගියත් මන් දන්නේ නැහැ. ඒක අහන්න තිබුණා. එතුමා කීය පන්ති වෙනකන් ගියාද කියලා. නෑ ඒක තමයි. දැන් සජිත් ප්‍රේමදාසනේ මෙතුමන්ලාට අභියෝගය වෙලා තියෙන්නේ. ඒක අපිට පේනවා. එහෙනම් සජිත් ප්‍රේමදාස මෙතුමාගේ ප්‍රතිරූපයට හානි කරන දේවල් මේ දවස්වල සමාජ මාධ්‍යවල ඒගොල්ලෝ යම් යම් ඈයව දාලා ජනාධිපති ලේකම් කාර්යාලයේ විශාල මාධ්‍ය සමාජ මාධ්‍ය කරන ඈයව නඩත්තු කරනවා මුදල් දීලා ඒගොල්ලෝ විශාල දෙස කැම්පේන් එකක් කරනවා සජිත් ප්‍රේමදාස මෙතුමාට විරුද්ධව. මොකද දැන් එතුමා තමයි මේ සියලු අයගේ පොදු හතුරා වෙලා තියෙන්නේ. ජාතික ජන බලවේගයේ පොදු හතුරා සජිත් ප්‍රේමදාස තමයි. රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවේ පොදු හතුරා සජිත් ප්‍රේමදාස තමයි. වෙන කවුරුවත් නෙවෙයි. ඒ මේ ඒ හින්දා තමයි ඔය වගේ දේවල් කියලා එතුමාගේ ප්‍රතිරූපයට හානි කරන්න පුළුවන්ද කියලා දන්නවා. එදා සජිත් ප්‍රේමදාස මෙතුමාගේ අධ්‍යාපන සුදුසුකම් එතුමා ඕනෑවටත් වඩා කියලා තියෙනවා. මේ රටේ ජනතාවත් දන්නවා. අපි දන්නවා නායකයෝ කියන අය එක එක තාලේ නායකයෝ මේ රටේ බිහි වෙලා තිබෙනවා. සාමාන්‍ය දේශපාලනයට ඇවිල්ලා සාමාන්‍ය අධ්‍යාපනයක් තිබෙන නායකයෝ මේ රටේ විශාල දේවල් කරලා තිබෙනවා. මේ මේ විශ්වවිද්‍යාලවලට ගිහිලා ඩිග්‍රි උපාධි ගත්තට වැඩිය ඒ මිනිස්සු මේ රටේ හොඟක් දේවල් කැප කරලා තිබෙනවා. ඒ අතීතයේ එහෙම නායකයෝ ඕන තරම් මේ රටේ ඉඳලා තියෙනවා, ලෝකෙත් ඉඳලා තියෙනවා. ඒ හින්දා නායකයෙක්ගේ සුදුසුකම් මොනවද මොනවද කියලා කතා කරන මිනිස්සු ඒගොල්ලෝ බංකොලොත් වෙලා ඉන්නේ. ඒගොල්ලෝ බංකොලොත් වෙලා ඉන්නේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට තියෙනවානේ ලංකාවේ විශ්වවිද්‍යාලෙක උපාධියකින්. ඉතින් ඒ මිනිස්සයානේ එක්සත් ජාතික පක්ෂයේ බංකොලොත් කරේ. ඔය කියන රගේ බණ්ඩාරකින් ආන්නකෝ. රනිල් වික්‍රමසිංහ මහත්තයා මහා උගතා ලෝකේ ජයගත්ත එක්කෙනා අන්තිමට එක්සත් ජාතික පක්ෂය ගෙනල්ලා එක මන්ත්‍රීකමක්වත් ගන්න බැරි තැනට බැස්සුවානේ. මොකද ඒකේ තියෙන දක්ෂතාවය? මොකද ඒකේ තියෙන දක්ෂතාවය? මොකද ඒකේ තියෙන දැනුම? අවුරුදු 27ක් ඒ පක්ෂේ නායකයා ඉඳලා පක්ෂය සම්පූර්ණයෙන්ම විනාශ කළ ගියානේ. ඒ හින්දා ඉතින් රංගේ බණ්ඩාරලා ওই කියන දේවල් කිසිම පදනමක් නැති දේවල්. ඒක ඇත්තටම මම කනගාටු වෙනවා. එයා මේ පක්ෂයක මාලේකම්වරේ කියන කතාවල් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ ඉඳලා තිබෙනවා විශාල අධ්‍යාපන සුදුසුකම් නැති නායකයෝ. එතුමාට ඒව දන්නේ නැද්ද මන් දන්නේ නැහැ. ඩී.එස්. සේනානායක මහත්මයා කීයේ වෙනක ඉගෙන ගත්තද කියලා අහන්න කියන්නකෝ. එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘවරයා. ඒක අහන්නකෝ. එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘවරයා විතරක් මේ රටේ නිදහස ලබා ගන්න අපි ගත්ත ජාතිකේ ජාතියේ පියා කියලා අපි හඳුන්වන අපේ රටේ නිදහස ලබා ගන්න නායකත්වය අරගෙන වැඩ කරපු ඩී.එස්. සේනානායක මහත්මයා මේ පාසලේ කීවෙනි පන්ති වෙනක ඉගෙනගෙන තියෙනවද කියලා ඒකත් අහන්නකෝ රංගේ බණ්ඩාරකෙන්. ඒකට උත්තරයක් දෙයිද කියලා. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ බංකොලොත් වෙලා තියෙන හින්දා මඩ ගහන්න පුළුවන් දේවල් හොයනවා, බොරු දේවල් මවා පානවා. ඒක තමයි අද ඒගොල්ලන්ගේ දේශපාලනය වෙලා තියෙන්නේ. ඉතින් ඒවා වලින් අපි සැලෙන්නේ නැහැ. අපි දන්නවා සජිත් ප්‍රේමදාස මහත්මයාට එතුමා උගත් බුද්ධිමත් අධ්‍යාපනයක් ලැබලා තියලා කියන කෙනෙක්. ඒ හින්දා එතුමාට රටක් පාලනය කරන්න හයිය ශක්තිය තියෙනවා. ඒ වගේම එතුමාත් එක්ක හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඒක තමයි ඒකේ තියෙන විශේෂත්වය. ඒ කණ්ඩායම අනිත් අයට නැහැ. ඒකයි තියෙන ඊරිසියාව දුක. මොකද දැන් එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ කවුද කණ්ඩායම? මම නම් කිව්වොත් එහෙම තමුන්නාන්සල හිනාවේ. ඒ කණ්ඩායම දාලා රටක් පාලනය කරන්න පුළුවන්ද? ඔය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වටේ ඉන්න කණ්ඩායම, ඒ කණ්ඩායම ගැන මේ රටම දන්නවනේ. මං කියන්න ඕනේ නැහැනේ. යහපාලන ආණ්ඩුව ඒගොල්ලෝනේ විනාශ කරේ. ඒ කණ්ඩායමනේ එකතු වෙලා ඔක්කොම විනාශ කළාම දැම්මේ. ඉතින් ඒ කණ්ඩායමත් එක්ක රටක් ගෙනියන්න පුළුවන්. ඉතින් ඒ කණ්ඩායම තමයි ඒගොල්ලන්ට ඉන්නේ. ඉතින් දැන් පොහොට්ටුවට ඉන්න කණ්ඩායම කවුද? ඒගොල්ලන්ටත් කණ්ඩායමක් ඉන්නවද? ඒගොල්ලන්ටත් කණ්ඩායමක් නැහැ. ඒගොල්ලන්ගේ ඔක්කොම ඉන්නේ ඔය ඇමතිවරු ටික වංචා දූෂණ චෝදනාවල් වලට ලක් වෙච්ච මේ රටේ ආර්ථිකය බංකොලොත් කරපු කණ්ඩායම තමයි පොහොට්ටුවේ කණ්ඩායම. දැන් ඊළඟට අනුර කුමාරට ඉන්න කණ්ඩායම මොකද්ද? ඒගොල්ලන්ටත් කණ්ඩායම නැහැ. ඒ කෝකටත් අයිලේ අනුර කුමාර විතරයි. සමගි ජන බලවේගයේ නමේ සජිත් ප්‍රේමදාසගේ ඉඳන් නම් වැලක් කියාගෙන යන්න පුළුවන් අපිට. ඒකයි මං කිව්වේ මේ රට ඉස්සරහට ගෙනියන්න නම්, ගොඩ ගන්න නම් කණ්ඩායමක් ඕන වෙනවා. මේ ලෝක ආර්ථිකය පිළිබඳ දැනුමක් තියෙන, ලෝක ආර්ථිකය ගැන විග්‍රහයක් කරන්න පුළුවන්, ලෝක ආර්ථිකයේ තියෙන හැසිරීම් රටාව අනුව අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන්, මහ පොළොවේ ආර්ථිකය හදන්න පුළුවන්, එහෙම දැක්මක් තියෙන, එහෙම අත්දැකීම් තිබෙන එහෙම කණ්ඩායමක් ඉන්නේ සමගි ජන බලවේගයත් එක්ක තමයි කියන එක තමයි අපිට තිබෙන
කියන්න තිබෙන අපිට විශ්වාස කරන්න පුළුවන් අපි කියන්නේ.